पहले आधा विस्की यार देने की भी आटा देने की भी आटे का पीस है ना आटा हाथ रोटी तरह इन्हें बोलो ना कि देता भी मेरे को डिवाइड कर गंती ना के वाह किधर बैठे थे आप डोसा रेवी लड़े करना अरे अरे पार्सल हो गया दान दिन मैं कड़वे तरह गिन दिन तीन कड़वे तो पूरी सभी से मंगा लगा तो एक गिन दिन तीन ने अरे एक बार मंगे ना मैं काउंट हर गिनने का बैरनो की तरह कोई आठ किया ना तो आप तो इन्नो ने कोड़ा और तो इन्नो ने काम हिटिया ना होता ही नहीं हुआ लेकिन नहीं ने अरे मामा बन गया अरे मामा बन अभी होमवर्क का क्या दुन्ना वगे मत गाई मैं तो 2013 ने का महीने दिया दुआ ने 13 ने का ही 12 लगे है दुआ आओ फिर ना दुन्ना दुन्ना ने दुन्ना द
මම මේ ගාන හදන්න දුන්නද මං අර හෝම්වර්ක් වගේ අදානවා කිව්වේ නෑ දැම්මේ නෑ වෙන ෂීට් එකක් මොකක් දානවා කිව්වේ නේ මේක හදන්න කියලා කිව්වේ නැද්ද හරි අපි දැන් හදමු එහෙනම් ඒ ගණන් දෙක මුලින්ම 2000 ඔය මේ 2011 question 4 කියන එක පොඩ්ඩක් බලන්න මේ ගණන් දෙක හදන්න ගන්න මම පොඩ්ඩක් කැමරාව සෙට් කරගෙන ගන්නම් අපෝ
හොඳයි මම මුලින්ම බැලුවේ මේ මොඩල් පේපර් එකේ ක්වෙස්චන් එක කරන්න හරි two plus three plus two x to the power of n කියලා එකක් තියෙනනේ two plus three plus two x to the power of n okay that expansion එක ලිව්වොත් මෙහෙම නෙන්නේ sigma r from 0 to n මෙතන n නේ තියෙන්නේ ncr x to the power n minus r right 2 x to the power of r කියලා නේ තියෙන්නේ ओके अभी एक्सटर्म्स वेंकर सिग्मा आर फ्रॉम जीरो टू एन एन सी आर थ्री टू द पावर ऑफ एन माइनस आर टू टू द पावर ऑफ आर एक्स टू द पावर ऑफ आर अत्र मे आम अभी क्या एक्स वाल कोफिशिएंट ए वन इवे मे तीयने मेक ए आर के दाँ सामान एक्स टू द पावर आर वाल कोफिशिएंट ए आर के दाँ मिगता मैं कोफिशिएंट हर दीन पीट ए वन ईक्वल्स ए टू ईक्वल्स टू टाइम्स ए वन के दीलती ए टू ईक्वल्स टू टाइम्स ए वन के दिन लेसी मेथड तदापन गोन गंतम अभी मे विद्य करगने अने अरे अत x to the power 1 वाला कोफिशिएंट එක x to the power 1 කියලා කියන්නේ මෙතෙන්ට අපි සබ්ස්ටිට්යුට් කරන්න ඕන r තියෙන තැන් වලට 1 හරි ත මෙතෙන්ට එන්නේ r තියෙන තැන් වලට 2 nc2 3 to the power n minus 2 2 to the power of 2 2 times මෙතෙන්ට r වලට 1 සබ්ස්ටිට්යුට් කරන්න ඕන nc1 3 to the power of n minus 1 2 to the power of 1 කියලා. අපිට මේක සිම්ප්ලිෆයි කරා නම් අපිට පුළුවන් n වල වැලියු එක හොයාගන්න. පවර්ස් ගොඩක් කැන්සල් වෙලා යනවා. පවර්ස් තියෙන ඒවා ගොඩක් කැන්සල් කරගන්න පුළුවන්. බලන්නකො n වලට 7 කියලා තමයි ෆයිනල් වැලියු එක ඇවිල්ලා තියෙන්නේ. අපේ ගවිත් ඉන්නවා, නතාෂා ඉන්නවා, හිමාෂි ඉන්නවා. නතාෂා ගිය සතියේ රෙකෝඩින් එක බල්ලක් දන්න ඉන්නේ යා මට මතක හිටියට ක්ලාස් එකේ හිටියේ නැහැ නේ රෙකෝඩින් එක බැලුවේ නැත්නම් අද ලෙසන් එක අල්ලන්න බැරි වෙයි මොනොත් ඒක බල්ල මේකට සෙට් වෙන එක තමයි හොඳ ආ අපි අද නම් මේ පටන් ගත්ත විතරයි ෆස්ට් ක්වෙස්චන් එක කරන්නේ හරි මං ගාන ආයි දාන්නම් ඔයාලට බලා ගන්න ඕන අපිට මෙතන නිතරම NCR වල මේ NCR වල ඩිවිෂන්ස් වගේව ගොඩක් වෙලාවට කරන්න තියෙන හින්දා ඒවට පොඩි තියරි ටිකක් තියෙනවා අද අපිට පුළුවන් ඒ තියරි ටිකත් ඉගෙන ගන්න ඔර බලන්න මේක කැන්සල් වෙන විදිය මෙතන 2 ස්ක්වයර් නේ තියෙන්නේ ඊට මේ තියෙන්නේ 2 into 2 2 ස්ක්වයර් මෙතන තියෙනවා n minus 1 කියලා මෙතන තියෙනවා n minus 2 කියලා n minus 2 n minus 1 ඊතර මේ terms මෙතෙන්ට වැඩි එක term එක මෙතෙන්ට වැඩි ඊට 3 තමයි මේ පැත්තෙන් ඉතුරු වෙන්නේ හරි ඊතර එන්නේ n c 2 3 times n c 1 times 3 කියලා තමයි නේ 3 වල මේ පැත්ත එකක් වැඩි මෙයාට එකක් ඇඩ් කරාම නේ මේකෙන් අතර මේක සිම්ප්ලිෆයි කරලා
එන්න වල වැලිව් එක හොයා ගන්න පුළුවන් එන්න වලට 7 කියලා එන්නවා බලමු හැමෝම ටික සිම්පලිෆයි කරන්න එතකොට තමයි n වලට 7 කියලා එන්නේ මම සිම්පලිෆිකේෂන් එක මේ හරියෙන් ලියනවා පේනවද දන්නේ නැහැ එන්නේ factorial n එනවා මේකේ factorial 2 එනවා plus n minus 2 factorial එනවා factorial n factorial 1 n minus 1 factorial into 3 මේ බාන් cancel වෙන විදිය මේ n එකට මේ n එක cancel වෙන හරි මේක මෙහෙම ලියන්න පුළුවන් 1 over මේක 2 n minus 2 factorial බලන්නකෝ මෙතන මේක 1 මනේ මේක ලියන්න පුළුවන් n minus 1 වලට වැඩි එකක් අඩු n minus 2 එක මම ලියන්න පුළුවන් කියන්නේ මේ තියෙන්නේ 5 නම් මේ තියෙන්නේ 4 මෙතන තිබ්බේ 11 නම් මෙතන තියෙන්නේ එකකටත් වැඩි එකක් සබ්ස්ට්‍රැක්ට් කරලානේ තියෙන්නේ මෙතන තියෙන්නේ 10. එතකොට අපිට ෆැක්ටෝරියල් 11 ලියන්න පුළුවන් 11 ටයිම්ස් ෆැක්ටෝරියල් 5 කියලා. එතකොට මේ දෙක කැන්සල් වෙනවා. හරි? එතකොට අපිට එනවා මේ ක්‍රොස් මල්ටිප්ලයි කරාම n minus 1 equals 2 times හරි? එතකොට එනවා n equals 7 කියලා. මේක මේ NCRs ලේසියෙන් සිම්ප්ලිෆයි කරන්න පුළුවන් මෙතඩ් එකකුත් තියෙනවා. අපි අද ඒක තියෙනකම් බලන් සිම්පලිෆිකේෂන් එකේ ඩවුට්ස් තියෙනවා මේ දෙන්න කැන්සල් වෙනවා හරි දැන් මෙතන මේ ඩෙෆිනිෂන් එකනේ මෙතන මෙතනට එන්නේ ඩෙෆිනිෂන් එක නියුස් කරේ සිනිත් වෙලා එතකොට මේ දෙක කැන්සල් වෙනවා එහෙම අපිට අර ෆැක්ටෝරියල් 5 ලියුවේ අපි එදා 5 times factorial 4 ඒ වගේ තමයි ලියන්න පුළුවන් n minus 1 factorial ලියන්න පුළුවන් n minus 1 times මේකට එකක් subtract කරාම n minus 2 නේ n minus 2 factorial කියලා ඒක cancel වෙනවා. එතන යනවා n equals 7 කියලා. හරි අපි අද heading එක දාන්න properties of NCR කියලා මේක මම අත
ඇත්තටම ගිය සතියේ මේක කතා කරන්න තිබ්බ එක ගිය සතියේ කරපු ඒවත් එක්කම මේක රිලේටඩ් වෙන්නේ. නමුත් මම ඔයාලට ලෙසන් එක එක තැනකට ගන්න ඕන හින්දා මම ප්‍රොපර්ටිස් ඔෆ් NCR අතෑරලා ආවේ. හරි. අපි අද ඒක මතක් ඉස්සෙල්ලම මතක් කරගමු. දැන් හෙඩින් එක ප්‍රොපර්ටිස් ඔෆ් NCR. ප්‍රොපර්ටිස් ඔෆ් NCR හෙඩින් එක දාන්නකෝ. Properties of NCR. My screen එකේ list කරලා තියෙන properties ටික ABC කියලා පළවෙනි එකෙන් පටන් ගමුකෝ. මම හිතන්නේ ශිනි කලින් lesson එකට හිටියානේ. අපි එක example එකක් මෙතන කරේ. ඉතින් ඉඳලා අද අපෝ theory කරන්න ගත්තේ දැන්. Heading එක දාන්න properties of NCR. NCR වල ಗುಣ කියලා. NCR වල ಗುಣ properties of NCR. ତର ଫର୍ଷ୍ଟ ପ୍ରପର୍ଟି ଏକ ନେତାଁ A ମେନ ମେକାଇ NC 0 ତିବୋତ NC 0 ତିବୋତ ହେମତିସେ ମେନ୍ନେ 1 କିଆ NC 0 ଏକକ ତିବୋତ ହେମତିସେ ମ ବାଲନ୍ନ ଦେୟନ୍ନେ 1 କିଆ ଦାନ୍ନ ପୁଳା ଏକେନ ମେ ମାଗି 5C 0 ତିବୋତ ଏତୋଡ ମକଦ ବେ 5C 0 ତିବୋତ 10C 0 ତିବୋତ 2021C 0 ତିବୋତ ଏ ହେମ ଏକ ମକଦ ବେନ୍ନେ 1 වලට equal වෙනවා. ඒක මේ පල්ලෙහාට 0 ආව ගමන් result එක වෙන්නේ හැමතිස්සෙම 1 කියලා. දාගන්නකෝ ඒක. මේ තමයි ඒක use වෙන විදිය. දැන් මේක proof එක ගත්තොත් සාධනය කරොත් ඉතින් factorial n definition එකනේ දාන්න. factorial 0. ඊපස්සේ මේ දෙකේ difference එක ගන්න ඕනේ. फैक्टोरियल जीरो की है द कमारोपित बिंदु फैक्टोरियल जीरो की ने का वन की लानी आप ही गाते एन गेंग एन माइनस जीरो की है ने देखा नहीं इकड़ में क्या पड़ गया वन की लारे इधर है प्रूफ है अन्य वाके टिकट तीनों एनसीआर वाला ये वापिस एक बार आविष्य करन पुलवा दान फर्स्ट प्रॉपर्टी एनसी जीरो इक्वल्स वन वाले पैस्कल ट्रायंगल लेके दिया बेलो होते हैं पैस्कल ट्रायंगल लेके हमतिस्से में पैस्कल ट्रायंगल लेके दिया बेलो पैस्कल ट्रायंगल लेके हमतिस्से में पटांगर ने एक यानी वन वाली ने हमलाई ने कम पटांगर ने वन वाली ने ये तमाह यार 5C 0 6C 0 4C 0 अन्य वो तमाह ये थी हर एना होना फर्स्ट प्रॉपर्टी का हर ये लेते ना ලන්ට සෙකන්ඩ් ප්‍රොපර්ටි එක දාන්න b nc1 equals n nc1 equals n again 5c1 තිබ්බොත් 5 10c1 තිබ්බොත් 10 2021c1 තිබ්බොත් 2021 අන්න එක තමයි ඒ ප්‍රොපර්ටි එක r එක r යට ඉන්න වැලියු එක 1 වෙච්ච ගමන් උඩ ඉන්න වැලියු එක තමයි result එක වෙන්නේ. ඒක proof එක කරන්න ඕන. ඔල syllabus එක හැටියට මේ properties ටික දැනගෙන තියෙන්න ඕන. ඒක දැනගත්තාන් පස්සේ ගණන් හදන්න ලේසි. proof එක ලියන්න බලන්න. Proof. NC1 factorial n factorial r n minus 1 factorial. ये देखो मारुण प्रश्न अन्य में इटर नहीं। ये वन क्या नहीं ना वन नहीं। मैंने में इधर ना। पढ़ा बाल्दीन हम हम factorial 1 කියන්නේ 1. මේ දෙන්නගේ වැඩි ලොකු වැලියු එක මොකද්ද? n ද n minus 1 ද වැඩි? හ්ම්? ඒ කියන්නේ මේක 10 නම් මේක 9. මේ වගේනේ. අපි ලියන්න පුළුවන් මෙහෙම. බලන්නකෝ n into n minus 1 factorial කියලා ලියන්න පුළුවන්.
එක්කද මේ දෙන්න කැන්සල් වෙලා එන් කියලා අනේම ප්‍රොපර්ටිස් තියෙන right මම දාන්න හදන third property එක properties ඔක්කොම important මේ ඔක්කොම pascal triangle එකත් එක්කත් relate වෙනවා ඉස්සරහදී අපි ඉගෙන ගන්න තියෙන combination කියලා lesson එක සංයෝජන කියලා පාඩමක් ඒකටත් මේම වැදගත් වෙනවා මේක ලස්සන එකක් තියෙන nc n minus r nc r වලට equal වෙලා තියෙන NC N minus R equals NC R කියන්නේ මේකට එක්සැම්පල් එකක් විදිහට මට ලියන්න පුළුවන් මෙහෙම මේක මේ පැත්තෙන් මේ හිත හිතල් ලියන්නම්කො හොඳට බලන්න දැන් මොකක් හරි NCR එකක් වෙනකොට වෙන NCR එකක් ලියන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. මේක තමයි අපි ගාව තියෙන NCR එක. ඒ වෙනකොට වෙන NCR එකක් ගන්න පුළුවන් කියලා තියෙන්නේ. මොකද්ද? same n නේද? same n. වෙනස තියෙන්නේ කවුද? R ගේ. මෙතන තියෙන්නේ R, මෙතන තියෙන්නේ කවුද? n minus R. මේ දෙකේ difference එක මෙතෙන්ට දැම්මත් හරි කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතන 5 minus 3. 5 minus 3 දැම්මත් හරි. 5 minus 3 කියලා කියන්නේ 2. वाल बलन फस्ट डे की अभी लास्ट वीक की कर्ब कैलकुलेशन वाले एनसीआर वाले एग्जांपल्स करता 5C3 वाले कैलकुलेट कर पाएगा मतलब 5C1 वाले था मैं मत पे नॉन दौड़ 5C4 वाले वैल्यू पे की इक्वल वैल्यू काट दे मैं देने के डिफरेंस के में देने दे मत था 5C0 इक्वल वैल्यू 5C5 माइनस 0 वाले 5 वाले इक्वल वैल्यू अन्य वाले ले आने फ्लो तो 10C7 इक्वल वैल्यू 10C 10C 3
100 C 83 equal වෙන්නේ කියලාද මේ දෙන්නක ඩිෆරන්ස් එක අරගන්න ඕන 17 වලට හරි බලන්න මේ ටික දාගන්න ඩිෆරන්ස් එක ඕන මේකද කියන්නේ දැන් මෙහෙමයි මේකේ ඩිෆරන්ස් එක අරගෙන මේක ලියන්න 5 minus 3 වලට එන්නේ 2 කියලානේ අපහු 5 minus 2 ගත්තම පස්සේ එන්නේ 3 නේ දෙපැත්තම දාන්න පුළුවන් දෙපැත්තම දාන්න පුළුවන් හරි මේක ප්‍රූෆ් එක තමයි ටිකක් අමාරු අමාරු එක මොනවද අපි කරලා බලමු මගෙන් මෙයාගෙන් පටන් ගන්න මේ NCR එකෙන් පටන් ගන්න. ඒක ඩෙෆිනිෂන් එක දාන්න. ෆැක්ටෝරියල් n ෆැක්ටෝරියල් r මේ දෙන්නගේ ඩිෆරන්ස් එක ගන්න ඕනේ. මේ බලන්න එකපාර. මේ තියෙන n minus r. මේක මෙහෙමනේ. මේක එන්නේ n minus n plus r කියලා කැන්සල් වෙනවා. factorial ඉතින් factorial n factorial r n minus r මේකට තමයි කියන්නේ මොකක් කියලාද ncr කියලා තේරුණාද ncr කියන්නේ මේකට definition එකට අනුව ඒකම තමයි ncn minus r ටත් ඒ කියන්නේ ncn minus r කිව්වොත් ඉතින් අර මේ දෙපැත්ත මාරු වෙනවනේ ඒකම තමයි මේකෙත් තියෙන්නේ ඕනම වෙලාවක දෙකෙන් CR එකට equal තවෙන් CR එකක් තියෙනවා. හරිද මේක ප්‍රූව් කරගත්තද ප්‍රූෆ් එක පැහැදිලි නැත්නම් මට කියන්න වැඩේ කලි වරන මැසේජ් එකක් දාන්න
හරි කට්ටිය එළියලි ඉවරයිලු මම එතකොට D එකට යන්න හදන්නේ ප්‍රොපර්ටි D එකට D එක දාගන්න බලන්න A B C හරි D D එකේ තියෙන NC N කියලා එයා ගන්නකො NC N එක කලින් ඒවයින් ගන්නත් පුළුවන් අතරම NCN NCN එකට හොඳට බලන්න කොහොමද කලින් ඒවයින් ගන්න කියලා NCN වලට මේ මේ කලින් එක දාන්න පුළුවන් C part C එකේ ආපු එක NCN වෙනුවට දාන්නේ NC මෙතෙන්ට මෙන්න මෙතෙන්ට දාන්නේ N minus N කියලා නෙන්නේ N minus N කියන්නේ කීයද? N minus N කියලා කියන්නේ 0. මම කියන එක තේරෙනවද? මෙතන මේක එන විදිය මම මේ කියන්නේ. මේක එන්නේ මෙහෙමයි. NC කලින් තියර එකට අනුව NC N එක ලියන්න පුළුවන් NC N minus N කියලා. ඒතර N minus N කියන්නේ 0. ඒතර මෙතන එන්නේ NC 0. NC 0 කියන්නේ first එක. NC 0 1 අන්න ඒ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ හරි NC N minus 1 තිබ්බොත් ඒකට ලියන්න පුළුවන් N කියලා මොකද NC 1 වගේ එක හරි ඔය D එක E එක අලුත්ෙන් අලුත් දෙකක් නෙමෙයි ඇත්තටම එක පරණේමයින් ගන්නත් පුළුවන්. ඊළඟට F එක දාගන්න. F එක දාගන්න. NCR + NCR + 1. NCR දෙක ඇඩ් කළා. NCR plus NCR NCR එකට ඇඩ් කරලා තව NCR එකක්. මේ දෙන්නේ පොඩි වෙනසක් නේ තියෙන්නේ. එක දෙකේම එකම N තියෙන්නේ R විතරක් වෙනස්. එතකොට එන්නේ R හැබැයි consecutive R දෙකක් තියෙන එක ළඟ R දෙකක් තමයි තියෙන්නේ. එතකොට answer එක එන්නේ N plus 1 මේ common N නේ තියෙන්නේ. එතකොට ඒකට වඩා එකක් වැඩි value එක මෙතෙන්ට දාන්න ඕන. R වලට දාන්න ඕන වැඩි පුර ඒක larger value එක දාන්න ඕන R R + 1 ඉඳ R + 1 දාන්න ඕන හරි ඒකට example එකක් විදිහට මෙහෙම ගමුත් මේක prove කරන්න පුළුවන් නะ මේ පළවෙනි එක definition එක දානවා දෙවෙනි එක definition දානවා මේ දෙන්න add කරනවා add කරාම එන්නේ මෙන්න මේ result එක හරි මෙහෙමයි බලන්නකෝ 5C1 එකක් තියෙනවනේ 5C1 මෙතන තියෙන 5C2 මේක same n නේ තියෙන 5 මෙතන කන්සකටිව් දෙකක් තියෙනවා 1 2 වගේ. ඒතර වෙන්නේ රිසල්ට් එකට එන්නේ 5 නෙමෙයි n නෙමෙයි 5 නෙමෙයි n + 1 වගේ එහෙනම් 5 + 1 6n. මේ r වලින් දාන්න ඕන larger r. larger r කවුද 2 නේ 62k. එක්සැම්පල්ස් උදා ගන්න. මම ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා මම බලලා දා ගන්න. හරිද ලියාගත්තද Thank you.
හරිද ළමයි? හරිනම් කියන්න. සේම් n තියෙන ncr දෙකක් consecutive r values දෙකක් තියෙනකොට සිංගල් ncr එකක් දාන්න පුළුවන්. मेमने पेस्कल ट्रायंगल लेके तीन वन 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 टू हमने अभी दम में सिक्स फोर फोर බලන්නකෝ දැන් අග ෆස්ට් ප්‍රොපර්ටි එකෙන් කියන්නේ මේකනේ ෆස්ට් ප්‍රොපර්ටි එක කියන්නේ NC0 1 කියලා NC0 එකක් කියලා කියන්නේ හැමතිස්සෙම ස්ටාර්ට් කරන එක මේ ඕනම රෝ එකක් ස්ටාර්ට් කරන්නේ R0 වෙච්ච අවස්ථාවනේ NC0 එක. ඒතර NC ඒ මුලට තියෙන ඔක්කොම 0නේ. අන්නේ මේ 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 මෙයාලාගෙන තමයි මේ මුල ඉන්න කට්ටිය ගැන තමයි ෆස්ට් ප්‍රොපර්ටි එකෙන් තියෙන්නේ ෆස්ට් ටර්ම් එක 0 කියන එක. හරි. ඊට සකන්ඩ් ටර්ම් එකේ තියෙන්නේ NC1 n නේ. කියන්නේ මේ ෆස්ට් ටර්ම් එක නෙමෙයි මේ සකන්ඩ් ටර්ම් එක. සකන්ඩ් ටර්ම් එක සකන්ඩ් ටර්ම් එක හැමතිස්සෙම මේකේ සකන්ඩ් ටර්ම් යන්නේ මේ සකන්ඩ් ටර්ම් එක 2 3 4 එම් ති. ෆස්ට් ෆස්ට් වෙනි එක නම් 5. හතර වෙනි එක නම් 4. ඒ වගේ NC1 n කියලා කියන්නේ ඒකයි. හරි. थर्ड प्रॉपर्टी एक NCR equals NC n minus R मुखरी वन वोट थ्री वन वेन वोट थ्री वाली वन सब्सट्रैक्ट कर पास टू एक दीरों ने मेक सिमेट्रिकल सिमेट्रिक एक्सिस सिमेट्रिक पास्कल ट्रायंगल सिमेट्रिक सिमेट्रिकल प्रॉपर्टी मैं NCR रोल किया 4c1 equal වෙනවා 4 minus 1 3 නේ 4c3 වලට 4c0 equal වෙනවා 4c4 වලට ඒ symmetrical property එක තමයි එතන කියන්නේ හරි ඉතින් මේ මේ මේකම තමයි මේ ncn වලටත් තියෙන ncn කියන්නේ last term එකනේ ඒ symmetric එකලා ඒ last term එක තමයි ඉන්නේ මෙතෙන්ට තමයි ncn 1 කියන්නේ last එකට කලින් එක 2 නම් 2 වලට කලින් එක 3 නම් 3 වලට කලින් එක 2 මේ විදිහට හරි අනිත් එක තමයි මේක දැන් ලිව් එක NCR plus NCR plus 1 is equal to N plus 1 CR plus 1 කියන එක. දැන් බලන්නකෝ. දැන් මෙන්න මේ දෙන්නේ ඇඩ් කළා තමයි මේක ගන්නෙ. නේද? මේ මේ දෙන්න මෙහෙම ඇඩ් කළා තමයි මේක ගත්තේ. ඒ ඕනම දෙකක් ඇඩ් කළා නේ මැද එක දාන්න. ඕනම දෙකක් ඇඩ් කරනවා කියන්නේ එක රෝ එක තියෙන සේම් N වැලියු එක තමයි තියෙන සේම් මේ දෙන්නගෙම 3 තියෙන. මේ දෙතර 3 වලට වැඩි එකක් වැඩි වැලියු එක තමයි මෙතෙන්ට දානවා 3 තිබ්බොත් 3 + 1 දානවා 4 හරි r දෙකෙන් large r දාන මෙතන 1 මෙතන 2 නේ එතන 2 තමයි දානවා 4c2 ඒ වගේ මේ ඕන එකක් එන්නේ
ඒ අර ඒ අර රිකරින් විදියටනේ ගන්න කලින් ෆස්ට් රෝ එකකින් සෙකන්ඩ් රෝ එක ගන්න සෙකන්ඩ් රෝ එකකින් තර්ඩ් රෝ එක ගන්න එහෙම එහෙමනේ ගන්න ඒ ප්‍රොපර්ටි එක තමයි මෙතන මේ කියන්නේ හරි මේ 2c1 වලට 2c2 ඇඩ් කරාම එන්නේ 3 එක 3c2 ඒක ඒක තමයි ඒ කියන්නේ හරි ඒ ටික පැහැදිලිනේ තව එක ප්‍රොපර්ටි එකක් තියෙනවා ඒකත් අපි ලියාගමු දැන් g කියලා මේ තියෙන්නේ ncr එකක් තව ncr එකකින් ඩිවයිඩ් කරලා දී මේ බෝඩ් එකේ ලියාගත්ත එක ලියන්න අවශ්‍ය නැහැ ඒක ඔයාලා කලින් ලියාගත්ත එක මම ආපහු එක්ස්ප්ලেইন කරේ NCR plus 1 divided by NCR. G. NCR දෙකක රේෂියෝ එකක් තියෙනවා. අර සම් එකට ගත්තා වගේම තමයි. සම් කරන්න පුළුවන් common n තියෙනකොටනේ. මෙතනත් common n consecutive r values තියෙනවා. common n consecutive r values තියෙනවා. එතකොට ටැග් ගාලා රිසල්ට් එක ලියන්න පුළුවන්. නැත්නම් අර ෆාස්ට් පේපර් ක්වෙස්චන් එකේ කරා වගේ කරන්න වෙනවා. මේ වගේ එක්සැම්පල් එකක් ගත්තොත් අපිට තියෙනවා 10c7 divided by 10c මෙතන 10 10 common මෙතන තියෙන එකට වැඩි එකක් අඩු එකක් ගත්තා මෙතන 7 තිබ්බොත් මෙතන අන්න එහෙම වෙලාවට විතරයි මේ මං කියන්නේ කරන්න පුළුවන්. ඊතර බලන්න මෙතන එන්නේ මේ ලාජ් වැලියු එක තමයි උඩ තියෙන්නේ. මේ දෙන්නක ඩිෆරන්ස් එක තමයි මෙතෙන්ට දාන්න. මේ ඩිනොමිනේටර් එකේ n r ඒ වගේ 10 6 divided by මෙන්න මේ වැලියු එක තමයි මෙතෙන්ට එන්න ඕන 7. උත්තර එන්නේ 4 over 7 කියලා. හරි මේ බලන්න තව එකක් ලියනවා. 105 c 7 19 divided by හරි ඔක ලියන්නකො මම ඉඩ මදි වෙන පේන්නේ නැහැ නේ මේක දාන්නකො එක්සැම්පල් එක මම තව එකක් පස්සේ ලියන්න diagonal ලියන්නේ n minus r ඒ වගේ 107 minus 38 divided by 39 අර ගානේ තිබ්බා මෙහෙම එකක් ඔයාලට මතකද දන්නේ කලින් ගානේ එක සයිඩ් එකක NC2 තිබ්බා තව සයිඩ් එකක තිබ්බ NC1 NC2 NC1 ඒක අපි x වෙන වෙනම expand කරලා ඉස්සෙල්ලා ලිව්වේ මේ property එක use කරා නම් ලේසියෙන් කරන්න පුළුවන් දැන් මෙතන කොහොමද එතකොට එන්නේ මේ ඩිෆරන්ස් එක තමයි මෙතෙන්ට දාන්නේ මේක තමයි මෙතෙන්ට දාන්නේ
n minus r ඒක ප්‍රූව් කරලා පෙන්නමු ප්‍රූෆ් එක ලියන්න බලන්න ප්‍රූෆ් එක ලියන්න ජී 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 ප්‍රූෆ් එක ලියමු factorial n r plus 1 factorial n minus r plus 1 factorial divided by factorial n hari pada reciprocal saran liyanna puluwan रेसिप्रोकल लग जाता फ्रैक्शन ऑफ फ्रैक्शन ने रेसिप्रोकल कहते बलन इन बल में मेदे कैंसिल वेनो मेदे का कंसेक्यूटिव ने मेकट मेक कैंसिल वेनकोट मेतन r प्लस 1 ने ගත්තම ඉතුරු වෙන මොකද r प्लस 1 इनटू फैक्टोरियल r ने මේ තියෙන r प्लस 1 फैक्टोरियल r प्लस 1 අපිට ලියන්න පුළුවන් r प्लस 1 इनटू फैक्टोरियल r කියලා මේ තියෙන फैक्टोरियल 11 නම් එක ලියන්න පුළුවන් 11 into factorial 10 කියලා. මේ cancel වෙනවා. මේ දෙන්නගෙන් මෙයාට වැඩි මෙයානේ වැඩි එක. ඒකට මෙහෙම cancel වෙනකොට මේකට මේක cancel වෙලා n minus r කියලා ඉතුරු වෙනවා. අන්න ඒක තමයි n minus r over r plus 1 කියලා. හරි. මේක මම ලිව්වේ නැහැ මේක උනම් තව පාරක් ලියලා එහෙම කපන්න පුළුවන්. එහෙම ලියන්න නැතුව මම මේ කපලා තියෙන්නේ. अरे नहीं प्रूफ है क्या
මේක ක්ලියර් නැත්තම් කියන්න මං ආයි පැහැදිලි කරන්න. ඇෂිනට එම තේරුණාද දැන් ඇෂිනි? නතාෂා මැසේජ් එක දාන්න පැහැදිලි නැත්තම් මට ආයි එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. ගවිත් මේක ප්‍රූව් කරන්නත් ඇවිල්ලා තියෙන සමහර අවුරුදු වල. වැඩේ අවුලක් නෑ වගේ මට පේන විදියට. හරි. එතකොට ඒ ටික තමයි මේ තියෙන properties of NCR කියලා කියන්නේ. අන්න ඒකත් අපි දැන් ගොඩ දාගෙන තින්නේ. අපි ආපහු යනවා මේ past paper question එකකට. टू थौस टू क्वेश्चन मम्मी दाल तीन वाल पास पेपर बुक तीन बल्ला बल कर इरटे अरे ईवन नंबर्स इरटे ईवन के इरटे बल ईवन पवर्स पटांगम को गाने पड़ा लिया करना एक्सपेंशन नहीं माइनस तीन है काक माइनस तीन कोटर ए माइनस बी वागे का तीबो ए प्लस माइनस बी के लिए अभी गान चला बाइनोमियल एक्सपेंशन ने के दानों को बालन में कट binomial theorem එක දාන්නකෝ මේක expand කරන්න thirteen thin sigma r from 0 to 13 13 c r 7 over 6x to the power 13 minus r minus 6x over 7 to the power of r with the 10 hari mama eka walata lesi vidiyak pennanna metana meka ehema R from 0 to 13, 13 C R. මේ terms දෙකම බලන්න පොඩ්ඩක්. Expansion එක ලියලා තියෙන්නේ. මේක minus එක plus කියලා අරන්. එතකොට expansion එක දාලා තියෙන්නේ. මෙතන තියෙන්නේ 7 over 6 නේ. මෙතන තියෙන්නේ 6 over 7. එතකොට මේක මෙහෙම minus 1 to the power R කියලා ගන්න පුළුවන් එක. හරි? අරගෙන මේක 7 over 6 එක කියන්නේ එතකොට මෙහෙමයි. මේක 6x 6 over 7 කියන්නේ 7 over 6 to the power minus නේ. හරි. එතකොට මම කියන්නේ තේරෙනවනේ ඔයාලට මෙතන. එතකොට එන්නේ 7 over 6x 13 minus r මේ තියෙන්නේ 7 over 6x එකම තමයි තියෙන්නේ. ඒක minus r. හරි.
මේ මයිනස් එක එළියට දාලා තියෙන එක වෙනස් කරන්න බෑ. මේක රෙසිප්‍රොකල් එක ගන්නවා කියන්නේ මයිනස් වෙනවනේ. හරි. එතකොට එන්නේ මෙහෙම එක සිග්මා r from 0 to 13 13 cr 7 over 6x to the 13 minus 2r minus 1 to the power of r. ඔක එක්ස්ටර්ම් එක වෙන් කරගන්න පුළුවන් අනිත් ඒවා වෙන් කරගන්න පුළුවන් r from 0 to 13 13 cr 7 over 6 to the power of 13 minus 2r minus 1 to the power of r මේ ටික 1 over x මේ තියෙන 1 over x 13 minus 2r අන්න එහෙම x term එකයි x නැති terms වලටයි කියලා මේක වෙන් කරගන්න පුළුවන්. මේක x තියෙන එක මේක x නැති එක. මේක ආයේ තේරුණාද බලන්න මයිනස් එක එළියට ගත්තා. ඒතර 6x over 7 ලියන්න පුළුවන් රෙසිප්‍රොකල් එක අරගෙන. රෙසිප්‍රොකල් එක ගත්තා මෙතනට මයිනස් කියලා දානවා. නෙගටිව් පවර් එකක් කියන්නේ රෙසිප්‍රොකල් එකනේ. එතකොට මේව ලයික් ටර්ම්ස් ඉඳ බේස් එක ලයික් ඉඳ එතකොට මේ දෙක ඇඩ් වෙනවා. તો 13 minus r plus minus r මෙතන 13 minus 2r කියලා එන්නේ. මේ 7 over 6 එක වෙනම ලිව්වා. 1 over x එක වෙනම ලිව්වා. හරි. දැන් මේක මොන වැලියු එකක්ද? මේක ඔඩ් එකක්ද ඊවන් එකක්ද? මේ තියෙන ඔඩ් ගානකින් අපි ඊවන් ගානක් සබ්ස්ට්‍රැක්ට් කරලා තියෙනවා. මොකද වෙන්නේ ඔඩ් ගානකින් මේක ඔඩ් නේ. ඔඩ් එකකින් ඊවන් එකක් සබ්ස්ට්‍රැක්ට් කරොත් රිසල්ට් එක මොකද වෙන්නේ? හ්ම්? මේක ඊක්වල් වෙන්නේ එතකොට ඔඩ් වලට. එන ඔඩ් පවර් එකස් තමයි එන්න පුළුවන්. ඔඩ් පවර්ස් තමයි එන්න පුළුවන්. ඒ කියන්නේ එන්න බෑ මොනවද? ඊවන් පවර්ස් එන්න බෑ කියලා තමයි පෙන්වන්නේ තියෙන්නේ. 1 over x වල හරි x වල හරි මේක x ගත්තත් 1 over x ගත්තත් ඔඩ් ඊවන් වෙනස් වෙන්නේ නැහැ. මොකද මේක 1 over x නැතුව x කියලා ලියනවා අපිට ලියන්නේ 2r minus 13 කියලා. තව අපිට මේක හොයන්න තියෙනවා coefficient of 1 over x වල coefficient එක 1 over x වල coefficient එක තව හොයන්න කියලා තමයි තියෙන්නේ. බලන්න ඔයාලට මේක ගන්න තේරුණාද දන්නේ බලන්නකෝ ගන්නත් එක කියවලා. x වල හරි 1 over x වල හරි even powers නැහැ කියලා පෙන්වන්න ඕනේ. ඔඩ් එකෙන් even එකක් subtract වුණාම එන්නේ ඔඩ් එකක්. ඔය r කියන එක integer නේ. ඒතර 2යි r කියන එක අනිවාර්යයෙන්ම even එකක් එන්නේ. ඒතර 1 over x වල coefficient එකත් හොයන්න තියෙනවා. හරි. එතකොට මේක අහන්නේ 1 over x වල coefficient එක තමයි ඊළඟට අහන්නේ. ඔව්.
1 over x මොකද වෙන්න ඕනේ? ඒ කියන්නේ 1 over x කියන්නේ 1 over x to the power of 1 නේ. එහෙනම් 13 minus 2r equals 1. එතකොට 12 equals 2r, r equals 6 දාන්නවා. මේ ටිකනේ කෝෆිෂන්ට් එක. මේ කෝෆිෂන්ට් එකට r වලට 2 substitute කරනවා. සංගුණකේ කෝෆිෂන්ට් of 1 over x වෙන්නේ එතකොට r වලට 6 13 c 6 7 over 6 13 minus 2 into 6 minus 1 to the power of 6 එක සිම්ප්ලිෆයි කරා නම් 2001 question එකනේ 2001 කියලා තමයි උත්තරේට ඇවිල්ලා further explanations ඕන නම් කියන්න මම කරන්නම් ඕන්නම් කියන්න හරි එක 7 over 6 to the power of 1 මේක 1 හරි factorial 13 factorial 6 6 13 minus 6 factorial 7 into 7 over 6 මේක සිම්ප්ලිෆයි කරන්න එතකොට තමයි එන්නේ 2001 කියලා तो एग्जांपल्स थे अब तमाम यदा पिट करते हैं ने
හරිද වැඩේ තේරුණාද කට්ටිය රයිට් දැන් මෙන්න මේ කතාවත් ඔයාලට මතකයි නේද අපි ශ්‍රේණි පාඩම සීරීස් and sequences කරලා තියෙන එක තව පොඩි කොටසක් මට කරන්න ඉතුරු වෙලා තියෙනවා මම ඒක කරලා දාන්න හරි දැන් එහෙමයි ABC geometric series එක තියෙන්න පුළුවන් කියලා එකක් තියෙනවා arithmetic series එක තියෙන arithmetic progression geometric progression එහෙම කියලා කියන්නේ සමාන්තර ශ්‍රේණියක තිබ්බොත් මෙහෙම නෙවෙන්නේ b - a වල value එක equal වෙන්න ඕන c - b වලට හරි b divided by a equal වෙන්න ඕන c divided by b වලට ඔකනේ කියන්නේ arithmetic කිව්වොත් සමාන්තරයි කිව්වොත් ඔහොම වෙන්න ඕන ගුණෝත්තරයි කිව්වොත් ඔය විදිහට තියෙනවා මම මේ හරි එහෙම එකක් තියෙනෝනේ ඉතින් ඒකින් ද අන්න ඒක සමහර තැන් වල ගණන් හදනකොට පාවිච්චි කරන්න තියෙනවා බලන්න අර ABC arithmetic progression කිව්වොත් ඔහම b - a = c - b වෙනවා නේ right ඔන්න ඔයාලට මම දාලා තියෙනවා 2008 question එක බලමු හද 1 + x to the power n One plus x to the power of n One plus x to the power of n මේක කියන්නේ මේ සිංහලෙන් නම් තියෙන අනුගාමි සංගුණක තුනක් කියලා නැත්නම් කන්සකටිව් කියලා තමයි කියන්නේ. මේක ඇත්තම අර සරල ආකාරයෙන් නැත්නම් රිඩියුස් ෆෝම් එකෙන් තමයි ගන්න වෙන්නේ. මොකද මේක 1 හින්දා කෙලින්ම ncr x to the power r කියලා එන්නේ මේක එන්නේ නැහනේ. දැන් මෙන්න මේ ටික තමයි කෝපිෂන්ට් එක වෙන්නේ. දැන් මේක කියන්නේ මේ එක ළඟ තුනක් කියලානේ. ඒ කියන්නේ අපි ගත්තොත් මෙහෙම හරි මේක මෙතන දැන් NCR के लिए मितंत्र थी NCR x वाला आर थी नहीं अभी क्या मम्मी है ना इकल लंग तूना तमाई इकल लंग तूना में थी ना इकल लंग तूना हतलिस पहाई एक जीविस साई देसी दायर अभी क्या मम्मी है NCR के अन्य 45 के लगा तो NCR plus one तमाई इलाय का 120 NCR plus two एक 240 ඔහම තමයි 210. අන්න ඔහම තමයි දීලා තියෙන්නේ. එක ළඟ 3. එළ n වල අගේ හොයන්න කියලා නේ තියෙන්නේ. මේක 1 2 බලන්න 3. ඩිවයිඩ් කරන්න පුළුවන්. 2 divided by 1. NCR plus 1 divided by NCR 120 divided by 45. අර මතකද? එහෙම මේ දෙක ඩිවයිඩ් කරනකොට එන්නේ n minus r n minus r r plus 1 හරි එහෙම දාන්න පුළුවන් ඒක 3 divided by 2 දැම්මොත් ncr plus 2 divided by ncr r plus 1 210 over 120 හරි මෙතනත් අර ප්‍රොපර්ටි එක යූස් කරනවා මේ තියෙන එක තමයි මේ දෙකේ ඩිෆරන්ස් එක තමයි මෙහෙම උඩට එන්නේ මේ ටර්ම් එක තමයි යටට එන්නේ එහෙම එහෙමම කැන්සල් වෙලා මම කැන්සල් කරලා ලියන්න පුළුවන් වැඩි වෙයි එතකොට ඒ ඉක්වේෂන්ස් එක සෝල්ව් කරා නම් n එකයි මේකත් n r වල රිලේෂන් එකක් කරගත් n r වල රිලේෂන් මේක 15 වලින් යනවා 15s 3ක් තියෙන්නේ මෙතන 15s 8ක් තියෙන්නේ මෙතන 3 වලින් වගේ ඩිවයිඩ් කරන්න පුළුවන් නම් එන්නේ ඒක ක්‍රොස් මල්ටිප්ලයි කරලා මේ ඉක්වේෂන්ස් එක සෝල්ව් කරන්න මෙතන යූස් කරේ අර ප්‍රොපර්ටි එක g කියලා අන්තිමට ලියාගත් ප්‍රොපර්ටි ඔෆ් ncr ඔය ඒව නැත්තම් මේව සිම්ප්ලිෆයි කරන්න කරදරයි අනිවාර්යෙන්ම එක්සෑම් වල ඔයාලා බලන්න පාස් පේපර්ස් වල
ඒ ප්‍රොපටි එක යූස් කරන්නම තියෙනවා. සිම්පලිෆයි කරලා ගන්න පුළුවන් ක්‍රොස් මල්ටිප්ලයි කරලා දැන් තෙන්න එතකොට මේක සිමල්ටේනියස්ලි සෝල්ව් කරන්න ඕන. তো দেখি মে কোলা হাজার আইনকাল দাম হারে එතකොට එන්නේ n වලට 10යි අඩු කරන්න පුළුවන් 5 4 වගේ ගත්තා ගම n වලට එනවා 10යි කියලා. එන්නේ අපිට හොයන්න ඕන. මම 5 4.
මේක තව ගානක් තියෙනවා මේක තව පාටයක් තියෙනවා මෙන්න මෙහෙමත් පාට් B කියන එක ඒ ගානේ පාට් B එක අපි දැන් කරේ 1x ප්‍රසාරණය බලන්න මෙන්න මේ පාට් එක කරන්න පුළුවන්ද කියලා ඔයාලා ගුණෝත්තර ශ්‍රේණියක පිහිටන්න පුළුවන් 19 අනුයාන්ත 3ක් මේ 3 නෙමෙයි 45 120 කියන එක නෙමෙයි ඕනම 3ක් ඕනම 3ක් තියෙන්න පුළුවන්ද කියලා අහන්නේ ගුණෝත්තර ශ්‍රේණියක गुणोत्तर श्रेणी गुणोत्तर श्रेणी तीन कौद अनुयात अनुयात एनसीआर एनसीआर प्लस वन एनसीआर प्लस टू आगेगा ගුණෝත්තර ශ්‍රේණිය තියෙන මෙයා මෙයාගෙන් බෙදුවම වෙන එකම තමයි එන්න ඕන මෙයා මෙයාගෙන් බෙදුවම මේක සුළු කරලා දාන්න පුළුවන් n minus r r plus 1 මෙතෙන්ට එන්නේ n minus r plus 1 divided by r plus 2 ඔහොමනේ ඔහොම ඉතල බලන්න හදලා බලන්න මොකක් හරි එන්න පුළුවන් දෙයක් වෙනවද කියලා අපි කරන්නේ මේක අපි හිතනවා ජියෝමෙට්‍රික් සීරීස් එක තියෙන කියලා අපි එහෙනම් ගුණෝත්තර ශ්‍රේණියක තියෙනවා නම් කියලා ලියනවා දකුණට මොකද වෙන්නේ n minus r r plus 2 n minus r minus 1 r plus 1 වැඩි හොඳට සුළු කරන්නකෝ n r එකක් එනවා 2යි n r squared 2 r ඕම වෙනවා n r n r n
minus r squared r minus r minus 1 on no matter how can ඔබ කොහොමද තිබ්බට ගොඩාක් ඒවා cancel වෙලා යනවා nr එක cancel වෙනවා 2n නම් එනවා nr දෙපැත්තේම යනවනේ n එකක් ඉතුරු වෙනවා minus r එකක් යනවා මෙතනින් 2r එකකුත් යනවා මෙහෙම එන්නේ n equals minus 1 කියලා එන්නේ पॉजिटिव पावेगा धनपूर्ण संख्या धनपूर्ण संख्या पॉजिटिव इंटीजर प्लस අපිට තව දවසක් මේ session එක කරන්න වෙනවා අර maxi absolute maximum coefficient කියලා එකක් තියෙන හොයන්න ඒක හොයන විදිය කරන්න තියෙනවා තව work examples ටිකක් කරන්න ඕන ඔයාලත් එක්ක මම හිතන්නේ basic idea එක ඔයාලට ඇවිල්ලා තියෙන්නේ හ්ම් මේ ගාන නම් අද ගෙදරදී අනිවාර්යෙන් හදන්න ඕන මේකේ ඒ කියන්නේ මුලින්ම තියෙන 2016 question එක ඒක අනිවාර්යෙන්ම කරන්න ඕන screenshot එකක් ගහගන්නකෝ 16 තියෙනවා 14 තියෙනවා 15 තියෙනවා 16 එක හදන්න පුළුවන් වලට 14 එකයි 15 එකයි try කරලා බලන්න මම ඊළඟ දවසේ explain කරන්නම් ඒක පොඩ මම සාමාන්‍ය සාකච්ඡා කරන ප්‍රශ්න දෙයක් තමයි 14 15 කියන්නේ අපි තාම වැඩි example කරලා නැහැ නේ past papers වලින්ම මේක explain කරගෙන යන්නේ ඒ හින්දා ඔයාලා
16 එක try කරලා අනිවාර්යෙන් කරන්න. මේ හැදුවාගේ ගොඩක් දුරට ඒ ප්‍රශ්නේ 14 එකයි 15 එකත් try කරන්න. අපි ඊළඟ දවසේ මේක ඉවර කරමු. හරි. ඊළඟ දවසේ මේ maximum absolute coefficient එක ඒ ටික හොයලා ඉවරලා ඉවර කරලා දාමු. හරි. එහෙනම් පරිස්සමෙන් ඉන්න ඊවල් වලට වෙලා මේ දවස්වල.